යි බෝවේවා නවවසරේ අපි පළමු හමොවීම ඔබට අපි අද වැඩස්ටහන පටන් ගදදිම නිරෝගිකම කියන ලෝකය උතුම්ම සම්පත මේ ලැබවා වූ දෙදහස් විසි දෙකන වර්ෂයදී ඔබට ලැබේවා කියෙන ප්‍රාථනයක් එක්කයි අපි අපේ ගමන ආරම්භ කරන්න ඔබත් එක්ක ඔබේ සෞඛ්‍ය සම්පන්න වූ ඒ ජීවිතය වෙනුවෙන් ඔබේ නිරෝගිකම වෙනුවෙන් ආයි බෝවේවා. ද්‍යාබායක් කියව පමණින් බොහෝ දෙනෙක් බය වෙන. ඒ නමුත් මේ හරද්‍යාබාදයක් හඳුනා ගැනීම බොහොස්සයින් වැදගත්වේ නොමුකද ඒ අපේ ගෙදර දිවෙන්න පුළුවන් කාර්යාලෙදිවෙන්න පුළමිතත්වයට කෙනෙක් මුහුණදන අස්ථාව. ඉතින් හදවතට රුගය සපයන මේ කිරීටක දමනෙවර සිදුන අවහිරතාවයක් නිසා ඇති වෙන මේ හරද්‍යාබාද ගැන දැනගන්න විශේෂෙන් හරද්‍යබාදයක් හඳු ගණ කොම කියලායි අපි දැන් බලන්න. කවුරුත් දන්නව රදයාායක් හැඳරන්නේ කොහොමද කියලා. හර්ද්‍යබාදයක් ඇතිවෙන්නේ හරදයට රුදිරය සපයන කිරීටක නාලවල අවහිරතාවයක් ඇති වුණහම. ඉති ඒවගේම අපි කවුරුත් වැඩියෙන් අසා ඇති දෙයක් තමයි හර්ද්‍යබාදයක් ඇති වුණොත්. එයට ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබා ගැතියුතුයි කියනදය. මකද හර්දය මාංශපේෂයට රුදිරය නැතුව පැබාගයක්, ඒකට වඩා වැඩිකාලයක් ජීවත්වීමට අපහසුවයි. හර්දය මාංශපේෂය හානියට පත්වුණොත්. මිය ගියොත් එය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න මේ ලෝකයකු හේවත් ප්‍රතිකාරක්‍රමයක් ප්‍රතිකාර විදියක් නැහැ. ඒ නිසා අපිට වඩාත්ම වැදගත්වෙන්නේ. ඔබට හරදයාබාධයක් ඇතිවුුණොත් හැකි ඉක්මනින් රෝහලට පැමිණීම. මේ සඳ හාපි දැනගත යුත්තේෙ කුමක්ද අපි දැනගත යුතුයි අපේ වගකීමක් තිබෙනවා. හර්දයාබාධයක් ඇති වනොත් ඒ ඇතිවන්නේ කොහොමද නැතන් ඇති වෙනකොට අපිට ඇතිවන රෝගලක්ෂණ මොනවද කියර දැනගන්න. එහෙම වුනොත් පමණයි අපිට ඉතා ඉක්මනින් රෝහලකට පැමිණිය හැක්කේ. හර්දයා බාධයකදි විශේෂයෙන්ම. දරුණු හරදයා බාධයකදී හරදයට රුදිරය සපයන කිරීට ක නාලවල සම්පූර්ණ හෝ ආසන වශයෙන් සම්පූර්ණ අවහිරතාවයක් ඇති වෙනවා. එතකට මෙහිදී ඇතිවන රෝගලක්ෂණ වෙන්නේ පපුුව පදේයේ පපු ප්‍රදේශයේ ය පපුුවේ මැද ප්‍රදේශය වෙන්න පුළුවන් වම් පැත්ත වෙන්න පුළුවන් දකුණු පැත්ත වෙන්න පුළුවන් ඇතිබන තදවීම තෙරපීමක් අපහසුතාවයක් වගේ වැනි රෝග ලක්ෂණ නමුත් වඩාත්ම පැතගත් දේවන්නේ අපි හරුදය පිහිටල තිබෙන්නේ පපු කුහරේ වම් පැත්තේඋුණත් සමහර වෙලාවට මේ දැනෙන අපහසුතාවය හරදය පිහිටි ප්‍රදේශයට සීමා වන්නේ නැහැ. සමහර රෝගීන්ගේ මේ වේදනාව දැනෙන්නේ හකු ප්‍රදේශයේ සමහරුන්ගේ ගෙල ප්‍රදේශයේ සමහරුන්ගේ උරහිස්්‍රද සමහරන්ගේ පිට ප්‍රදේශයේ සහ සමහරුන්ගේ උදරේ උඩ කොටසේ. මේ නිසා සමහර කෙනෙකුගේ හර්ද්‍යබාධයක්දී දැනෙන රෝගලක්ෂණ සමහර වෙලාට ධතය අමාරුවක් විදියට සමහර වෙලාවට උගුරය අමාරුවක් විදියට විශේෂයම ගස්ටරයිටිස් කියන රෝගලක්ෂණ එක්ක පැටලෙන්න්න පුළුව. මේ නිසා ඔබ වඩාත්ම සැලකිලිමත්විය යුතුයි පලවෙනිම කාරණය තමයි හරදයාබාධයකදී දැනින රෝග ලක්‍ෂණ සමහර වෙලාවට හරදය පිහිටි ප්‍රදේශන නැත්තම් පපුුවේ වම් කොටසට පමණක් සීම නොවෙන බව ඔබ දැනගතියුතු. මොකද මම කියපු මේ අනිකුත් විශේෂයෙන්ම හකු ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයත් උදරේ නාබියෙන් උඩ ප්‍රදේශයත් ඇතිවන යම් වේදනාවක් සමහර වෙලාවට පපුුවේ ආශ්‍රිතව ඇතිවෙන වේදනාවක් සමඟ, එසේ නොමඇතිව ඇති වන වේදනාවක් හරද්‍යබාධයක් විය හැකි. අනි්‍යය තමයි හරද්‍යබාධයකදී ඇතිව වේදනාව තප්පර ගානකට සීම වෙන්නේ නැහැ. ගොඩක් රෝගීන් බයවෙන තප්පර ගානකින් ඇති වෙලා නැතිවෙලා යන රෝගලක්ෂණ මේ ගොඩාක් වෙලාවට හරද්‍යබාධයකට අදාළ රෝගලක්ෂණ නෙමේ. හරදයාබාධයකදී ඇතිවන රෝගලක්ෂණ විනාඩි දාහයක් පහළවක් වගේ කාලයක් දිගටම ්‍රදාා පවතිනවා. එතකොට මේ සමඟ සමහරයට ඕක්කාරය වමනය අධික දහඩිය දැමීම, සහ මහන්සිගතියක් දැනෙන්න්න පුළුවන්. ඉති ඔබට මේ වගේ රෝගලක්ෂණ දැනෙනව නම් ඔබ ඉතාමත් ඉක්මණින් කළ යුතුදය තමයි පළවෙනිදේ ඔබ සංසුන්ව සිටිය යුතුයි සංසුන් සිටීම ඉතාමත් වැදගත් දෙවැනිදේ ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ඉතාමත් අවම ප්‍රමාණයකින් පවත්වාගතය යුතුයි. තුන්වැනිදය තමයි ඉතාමත් ඉක්මනින් ඔබ රෝහලකට යා යුතුයි මේ සඳහා දැන්. නැත්තං ගිලන් රත සේවා පාවිච්ච කරන්න පුළුවන් ඒය නොමිේ ඔබට ලබාගන්න පුළුවන් ඉතා ඉක්මනින් ඔබ ගිලන්රත්යකට කතා කරන්න නැත්තං ඔබට ප්‍රහණ පහසුකම් ඇතිනම් ලඟම ඇති රෝහලට ඉතාමත් ඉක්මනින් ගමන් කරන්න. එය ගස්ට්‍රයිටිස් වුනත් එය වෙන රෝගලක්ෂණය වෙන රෝගයකට අදාල වනත් එතන සිටින සුදුසුකම් සහිත වෛද්‍යවරයා තීරණය කරයි. ඔබට ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද කියලා. ඉතින් මම නැවතත් ඔබට අවධාරණය කරන්නේ. හර්දයා බාධයකදී ඇතිවන සංකූලතාවම කරගන්නත්. හර්දයා බාධයදී ඇතිවන හර්දය මාංශපේෂීයට ඇතිවන හානිය අවම කරගන්නත් ඔබ ඉතා ඉක්මණින්, පෝහලකට ගමන් කළ යුතුයි එසේ ගමන් කළොත් වෛද්‍යවරුන්ට හෙදියන්ට අනිෙකුත් කාර්ය මණ්ඩලියයට ඔබ වෙනුවෙන් කල් හැකිදේ බොහෝම පෝෂ්ණය ගැන කතාකරදී බොහොම වැදගත් සංගතකයක් තමයි මේ පෝටීන් කියන්නේ. තින් අපේ දයිනීක පෝටීන් අවශ්‍යතාවය කොය විදිහටද අප සපුරගත යුත්තේ අප ආහාරවෙලට කොයි විදිහට අප ප්‍රෝටීන එකතුරගන්නට වශ්‍ය වෙන්න ඉතින් අපි දැන්සු දානම් වෙන්න පොටීන් ගැ දගන්න අපේ ඇග. මාන්සපේෂි වර්ධනයට පෝටීන් හරිම වැදගත්. ඒ වගේ අපේ ඇගේ තියෙන හෝමෝන ඉට පස්සේ එන්සයිම ඉට පස්ස අපේ ඇගේ නොයකුත් ද්‍රව්ය ප්‍රවාහනය කරන මාධ්‍ය වශයෙන් පෝටීන තමයි පාවිච්චයෙන්. එහින්ද ප්‍රෝටීන් අපේ ඇඟ ඇතුලට ගන්න එක හරිම වැදගත්. ප්‍රෝටීන් අපි කොච්චර ගන්න ඕනද. එක අපි දන ගන්න සාමාන්‍යයෙන් අපේ බරට ඇගේ බරට, හරියන ප්‍රමාණය එකැ අපි කිලෝ පණහක් බරයි නං. ඒ ප්‍රමාණයට අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණයක් ඊට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් අපි ප්‍රෝටීන වශයෙන් ගන්න එකකන් කිලෝ පණහක් බර පුද්ධරයෙක් ග්‍රෑම් පණහක් පෝටීන් දවසට ගන්න. කිලෝ හැත්තෑවක් බරයක්කෙනෙ ග්‍රෑම් හැත්තෑවක පෝටීන් දවසර ගන්නවා. එහිිකුවට අපි කොම දන්න ග්‍රෑම් හැත්තවක් අපි ගන්න වද නැදක අපි කොහොම දේක බලාග. සාමාන්‍යෙන් අපි. ප්‍රෝටීන මයින්නේ ආහාර වර්ගවලින් සාමාන්‍යයෙන් අපි බිත්තරෙන් තමයි පෝටීනය එක මයින්න සාමානයෙන් බිත්තරයක අපේ තියෙනවා ග්‍රෑම් හතක ප්‍රෝටීන සාමානෙන් අපි බිත්තරයක් ඇෑවෝත් ග්‍රෑම් හතක් අපේ ඇග ඇතුලට ය. එතු හිතන්නකෝ කිලෝ හැත්තවක් බරයක් කෙන කියලා. තොර එයා බිත්තරවලින් මිතරයක් මනං පෝටීන ගන්න එතකොට බිත්තර දහයක්ත්තව ඕන දවසේ අවශ්‍යතාවයට ගන්න හැිටහෙම ගන්න බෑන් එයි හරිම වැදගත් ප්‍රෝටී හාර මිශ්‍ර කල ගන්න තර බිත්තරේ ගෑම් හතක් තියවා පෝටන් ඒ වගේ ග්‍රෑම් තියහක මාලු කෑල්ලකත් ප්‍රෝටින් ග්‍රෑම් හතක්තියෙන් ග්‍රෑම් තික මාන්සාහාරක මස් කෑල්ලකත් පෝටින් ගෑම් හතක්තියෙන. ඊට අමතර අපි ඇටවර්ගලත් පරෝටීන් තියනවක ලි පොඩිකාලගෙන ගෙන තිෙන සාමානයෙන් ඇට කෝපයක් ගත්තත් පිරිසි කෝප්යක ප්‍රමාණයක් ගත්තුත් ග්‍රෑම් හතකට අසන් ප්‍රමාණයක් ට පෝටීන් ලබාගන්න පුළන් හැබ ඇධානය ගැන කතා කරන්නකොට මතක තියාගන්න අපි පෝටීනයක් විදිර ගන්නකොට ඒක ඇතුළේ කාබෝහයිරයට තියෙනවා. එහින්දා ප්‍රෝටීන ඇටවලින් විතර ගන්න ගොත් එහෙම අපි න්න ප්‍රාන ප්‍රශ්න තමයි අපි න්න කාබෝහහිරෙට ප්‍රමාණය වැඩි වෙනුපුළල අප ඇන් ගඇතුල න සි්‍රමාාණය වෙ. ඊට අමතරව ප්‍රෝටීන තියන ප්‍රධාන හාර තමයි කිරි සාමානයෙන් කිරි වීදුරුවකත් ෑම් හතක ප්‍රටීන් ප්‍රමාණයක් තියෙනවා ඊට අමතරව සෝයාහාරවට සොයා මීර්්වල ඉටස අපි සැකසු අහරතියන ටෝෆු බීන්කඩ්ගේ සෝයා මුදෝල හදාගත්තා ආහාර තියෙන ඒවයිත් පෝටීන් හොඳටමතින ප්‍රබව. එකොට මස් මාන්ස ආහාරයට ගන්නචි පුද්ගලයෙක්නං අනිමාරයම ප්‍රෝටීන විදිහයට සොයා ආහාර කිරිහාර ගන් වෙන. අමතරව ලංකාවේ අපේ ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් නනිත් ප්‍රධාන ප්‍රභවේ තමයි බත් සාමාන්‍ය බත් කෝපයක් ගත බත් කෝප්යක් ඇතලේ සාමානෙන් ග්‍රෑම්තුනක් විතර පෝටීන් තිෙන. එතකොට මේ අපි කිිලෝ පනහක බර පුද්ගලෙක් කියලට කිලෝ පනහක බර පුද්ගලයෙක්ට දිනකට අවශ්‍ය ගන්න පෝටීන් ප්‍රමාණය ගන්න අපිහිතුම් තුන්වලට අපි මාළු කෑල්ලක් බිත්තර කෑල්ලක් සමස්කෑල්ලක් ගන්න ක කියලා එතකොට යන්නන්නේ හතේවතුනා විසිය එකයි තො තව කිරිවීදුරු දෙකක් බව්වත් ඒත් එන්නේ තිස් පහක ප්‍රමාණයක් පමණයි. තොට ත් බලින් අපි ලබාගත්තත් බත්කෝප හතරක් දවසරගත්තාත් ඒත් එන ප්‍රමාණය තව දොලහක් විතරයි එතකොටත් අපිට්‍යශක්ති අපිට අශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්න බැරවෙන. එ හින්ද හොඳමජේ තමයි ඔබගේ ආර්ථික මාන්සාහර ටිකක් මිලින් අධිකයි තමයි නමුත් ට හැකේවතියන ඕන එක වේලකට සාමාන්‍යයෙන් අපි ලංකාවේ පාවිච්චිකන මාළු කත්තාහම කෑලි දෙකක්වත් අපිට ගන්න පුළුවන්නන්. අපේ පෝටීන වශ්‍යතාව වේල්තුනනම ලබාගත්තොත් සාමාන්‍ය වැඩු පිරිම පුද්ලෙට ස ෑනු පුද්ධලේට වශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණි ගන්න ඕන. එහහින්ද හරිම වැදකත් තුන් ඒලටම ප්‍රෝටීන් ගන්න එක සා. ඒ ප්‍රමාණය ටිකක් වැඩි කරලා ගන්න එක එහෙම නැතිවුනොත් එහෙම අපේ ඇඟට ඕන නිවැරදි පෝටීන් ප්‍රමාණය නොලබීයම තුළින් අපේ ඇඟ හරියට වර්ධනය වෙන්න විශේෂයම ළමින්ගේ උස යන්න ප්‍රෝටීන් බලාපාන හින්ද ලමින් උස පිළබඳ ප්‍රශ්නයන්න පුළුවන් වැඩිහිට ඇන්ට ප්‍රෝටීන් ඇැතුව අපි කාබෝහහිරියට විතරක් ගත්තවොත් අපි මහත්වයන්න පුළුවන්. මට වැදගත්යක් පනිඩේ ඉවර කරන්න ඉස්සලා මතක් කරන්න ප්‍රෝටීන් අපි ගත්ත කියලා අපි මහත් වෙන්නේ නෑ. ප්‍රෝටීන හින්දනෙමේ අපි මහත්වෙන්නේ අපි ගන්න පිති සහ තිල්ආහර කිය. එහෙද මතක තියාගන්න හරිම වැදගත්. අපේ ජීවිත කාලය පුරාම විශේෂයම අපි වයිසට ගියත් අපිට අවශ්‍ය ප්‍රෝටන් ප්‍රමාණය හරියට ලබාගන්න කොවි වසඳත තත්වත් එක්ක කරෝණ වයිරසය හඳුනා ගැනීම පරිීක්ෂණ කිහිපයක්ම තියන අපට අහන්න ලැබෙනවා පොව ෙගටව රැපි ටජනක පොසිවනා රපිඩ් ටජන නිගටයවුණනා ද දිහට විධ පද විධ පරීක්ෂණ සම්බන්ධව අපිට අහන්න ලැබුණ පහුගිය කාලේ ඉති මොනවද හරියටම මේ ප පරිීක්ෂණ සහමරඩ න්ටජන් පරීක්ෂණගේ රියටම කොරුණා වයිරසය මිශ්ෂයින් අවබෝධ කර ගන්නට හුරනා ගණනට තියෙන පරීක්ෂණ ැනයි අපි දැන් ඔබට තොරතුරු කියන්නයන්. කොවිD දහනමය රෝග විනිශ්චය සඳහා දැනට අපි පරීක්ෂණවර්ග කිහිපයක්ම භාවිතා කරනවා. එයින් අපි බහු ලවම භාවිතා කරන්නේ මොලිකුල ටෙස් එහම ැත්තං අනුකජීව විද්‍යාත්මක ටෙස්ට් ගනයට අයත්වන PCR කියන පරීක්ෂණය. එ වගේම අපි දැනට ඇන්ටිජන් කියන පරීක්ෂණයක්ත් ඒම නැන් අප හඳුනො රැපඩ ඇජ ටෙට් කියලා ඒ පරරික්ෂණයක් අපි රෝග විනිශ්චය සඳහා COොID රෝග විනිශ්චය සඳහා භාවිතා කරනවා. මේ ප්‍රධාන ටෙස්ට් වර්ග දෙකට අමතරව තවත් ටෙස්ට එකක් තියවා COොVID ඇන්තිබි ටෙස්ට කිය. ඒයි අපි පරීක්ෂා කර බලන්නේ රෝගියකුට දහනමය මේ වෛරසයට එරෙහිවඇ Bo නැත්තම් ප්‍රතිදේහ කියන එක හැදි ලද කියන. PCR ටෙස්් කියන එක එම නැත්තම් අපි කියන පලිමරස් ච reactionෂ ටෙස් කියනකින්. අපි සොයාගන්නේ වෛරසේ ජානමය කොටස්. සස්කොරන වරසය ආරෙන්නේ වෛරස එකක් ඒකට ආරෙන්නේ කියන ජානමය කොටස් තමයි තියෙන්නේ. ි PCRර්ටෙස් එක හඳුනාගන්නේ මේ ආරෙන්නේ කියන ජානමය කොටස්. ඇතිජන්ටස්ටන් අපි හඳුනාගනු ලබන්නේ වෛරසේ බියුහේතියන පෝටීන කොටස්. ඇතිබඩි කියන පරීක්‍ෂණයෙන් අපි හඳුනාගන්නේ වෛරසය කොටස් නෙවෙයි අපේ ශරීරයේ වෛරසයට එරෙහි වෙසෑ දෙන ප්‍රතිදේහ. කට මේ පCR සහ ඇන්ටිජන්කීන පරිීක්ෂණ දෙකම ආසාධනය මුල් අවස්සාාවේදීම රෝග විනිශ්චය සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇන්ටිබඩිටෙස් නැත්තං ප්‍රතිදේහ පරීක්ෂණය මුල අවස්සාාවේ පාවිච්චිකිරීමට අපහසුයි මොකද ප්‍රතිදේහ අප ශරීරයෙන් සෑදීමට ටික කාලයක් ගත වෙනවා. එනිසා ප්‍රතිදේහපරිීක්ෂණය පොසිටවවෙන්නේ නැහැ. ප්‍රතිදේහ පරීක්ෂණය අපි පාවි්චයට ගන්නේ කෙනෙකුට කලින් මේ රෝගය ආසාධනය උනාද කියලා දැනගන්න සහ ප්‍රතිශක්ති කරණයක් ලැබුණාද කියලා දැනගන්න එතකොට ඔබට පෙනෙනවා මෙතන මේසාස්කොරෝන වෛරසේ වහය අපි එක 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 ටෙස්ට් වලට මේ එකක කොටස් තමයි අපි හඳුනා ගන්නේ මම කලින් කිව වගේ පිසිර් පරීක්ෂණයේ දී වෛරසේ ජානමය කොටස් තමයි හඳුනාගන්නේ වෛරසේ ආරෙන්නේ කියන ජානකොටස් ඔබට පේනවා ජානමය කොටස් තමයි මේ තියෙන ඇතුළේ ඇඩිජෙන්න්ටෙස්ට එකේ දී අපි හඳුනාගන්නේ ප්‍රෝටීන කොටස් මේ නිියක්ලියෝ කැප්සිට් කියන වෛරසේ පෝටීන කොටස් තමයි අපි හඳුනාගන්නු ලබන්නේ ඔබට පේනවා මෙම රේකාවෙන් පෙන්නුවන්නේ රෝගයාගේ රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාව. මේ කහ පාටිම් අපට පෙන්නේ පසිර් පරීක්ෂණය පොසිටි් වෙන කාල පරාසේ එතකොට මේකෙ පුළුවන් කියන්න රෝගයාගේ රෝගලක්ෂණ ඇවිත් මුල් අවස්සාාවේ දීම මුල් දවස්කිීපේදීම පCRර් පරීක්ෂණය පොස්සිටි වෙන්න දනාත්මක වෙන්න පුළුවන්. ඔබට පේනවා දිග කාල පරාසයක් ඇතුළත මේ PCR පරිීක්ෂණය පොසිටිව වෙන්න පුළුව ක්ණ ඇතිවීමට ප්‍රථමයෙන් සිට රෝගය සම්පූර්ණය සුව වනාට පසුවත් PීCR පරීක්ෂණය පොසිටිවීමට හැකියාවක් තියෙනවා.ඒවගේම මෙතැන උඩින්ම තියෙන්නේ ඇටතිජන් පරීක්ෂාව පොසිටි වෙන පරාසය. ඔබට පේනවා රෝගලක්ෂණ ඇතිවූ වහාම තමයි ඇන්ටජන් පරීක්ෂණය මූලිකවම පොසිටිව් වෙන්නේ. ඒ වගේ ඔබට පේනවා මේ ඇන්ටජන් පරීක්ෂණය පොසිටිව වෙන කාල පරාසය ගොඩක්ෙටි පිCR පරීක්ෂණය ඇත් එක්ක සංසන්ධනය කරන විට. එවගේම මෙතැන යටතිින්ම තියෙන්නේ ඇන්ටිබඩි පරීක්ෂණය පොසිටි් වෙන අවස්සාාව. ඔබට පේනවා බොහු වෙලාවට සති තුනක් පත් යනක මේ ඇටිබඩි පරික්ෂණය පොසිටිව වෙෙ නැහ. එතකොට ගොඩක් වෙලාවට රෝයා රෝගය සම්පූර්ණයම සුව වූ පසුව තමයි මේ ඇන්ටිබඩි පරීක්ෂණය පොසිටිව් වෙන්නේ සහ මේ ප්‍රතින්දේහ නැතන් ඇන්ටිබඩි දිගු කාලයක් තියන පුළුවන් හැකියාව තියෙනවා දැනට හවාගෙන තියන පරිදි මාස අටක් වැනි කාලයක්ත් අඩු තරමේ ඇන්ටි බොඩි කියන එක අපේ ශරීරයේ පොසිටි වෙලා තියන පුළුවන්. පූවිදධහනමය කියන ආසාධනය ශවසන මාර්ගය ආශිත ආසාධනයක් එනිසා අපි සම්පල් ලබාගන්න ශ්වසන මාර්ගය. සි සහ ඇන්ටිජන් කියන පරීක්ෂණ දෙකටම. අපි නාසේ නැතුල් කරන ලද ස්බ් එකක් ආධාරෙන් නාසේ පිටු පසේ තියෙන කොටස නැත්තං නේසෝ ෆැරිස් කියන කොටසෙන් තමයි සාම්පලය ලබා ගන්න අපි මේකට කියන නේසු ෆැරිංජියල් බ් කියල් එතකොට මේ නේසෝ ෆැරිංස් කියන මේ නාසේ පිටු පස කොටසේ තමයි වෛරසය එකතු වෙලා තියෙන් මේ සාම්පලය අපි ලබා ගන්න ඕරො ෆැරරිංජියල් ස්බ් කියන එක මකෙන් මේ ස්බ් එක ඇතුල් කරලා උගුර පිටි පසු කොටසින් තමයි මේ සාම්පලය ලබා ගන්න. ඇතුට නේස ැරිෙන්ජියල් ස්බ් කියනට අමතරව ඕරෝ ෆැරිංජියල් ස්බ් කියන එකත් අපි පිසි පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. ඇටිබඩි පරීක්ෂණය සඳහා අපි සොසන මාර්ගෙන් සාම්පල ලබා ගන්නේ නැහැ අපි රෝගයාගේ රුදිර සාම්පලයක් තමයි ලබා ගන්නේ. මේකින් පෙන්වෙනවා ඇන්ටිජන් පරීක්ෂාව අපි කොහොමද ර කිය මෙතන ප්‍රතිඵල කීපයක්ම තියනවා. පලවෙනිියෙන් මේකට කියනවා අපි කැසට් එකක් කියලා මෙතන පලවනීම් පේනවාක කොටස් දෙකක් තියනවා. සහී කිය ක්‍රෝට කියලා කියන්නේ ටෙස් එක එතට කොටස් දෙකටම මේ වගේ බෑන්ස් දෙක් ආවොත් අපි ඒ පරීක්ෂණය පොසිටව් කියලා සලගනවා. ඇතු රොබට පේනවා මෙතන කට්‍රෝල් එකට බෑන්්ඩ එකක් තියනවා ටෙස්ට එක බෑන්්ක් ඇවිල් නැත්තං. ක්ණය නෙගට කියල සලකන. තවත් අවස්සා දෙකක් තමයි මේ පෙන්නුම් කරලා තියෙන්නේ මේ දෙකේ දම කන්ටරෝල් එකට බෑන්් එකක් ඇවිල්ලා නෑ එතකොට මේ ටෙස්ට එක ඉන්වැලඩ් නැතම් අවලංඟු ටෙස්ට් එකක් විදිහට තමයි කියන්නේ මොකද මේ කන්ට්‍රෝල් එක වැඩ කරලා නැති නිසා නැවත පරීක්ෂණය සිදු කිරීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන් අපි පරීක්ෂණයක් කරද්දි අපිට ත්‍රේෂෝල් එකක් නැත්තං කටෝ් අගයක් තියනවා හ ඕනම ටෙස්ට එකට එක තමයි අවම වශයෙන් තිබියුතු ප්‍රමාණය. එතකොට අපි ඒ අවම වශයෙන් තිබියයුතු ප්‍රමාණයට වඩා උඩින් ගියොත් තමයි අපි ඒ සාම්පලය පොසිටිව කියලා සලකන්න. රඔබට පේනවා මේ සාම්පලය අපි පොසිට විදියට තමයි සලකන්නේ මොකද එක මේ කටෝෆ එක පන්නලා උඩට ගිහිලා තියෙන නිසා. එතකොට මේ අපි Cට. වැලීව නැත්තං සයිකල් ත්‍රෂෝඩ වැැලීව කියලා අපි හඳුන්වන්නේ මේ සාම්පලය මේ කටෝ අගය, කපන අවස්ථාව. දැ ඔබට පේනවා මේ දහය කියලක් තියනවා මෙතන තමයි අප මේක සිට අගේ විදිහට සලකන් ඒ යනේ සයික දහයක කදී මේ කටෝෆ එක පන්නලා උඩට යන. බොහෝ වෙලාවට ටරෝගෙක් සුව වුණයිම් පසුව වුනත් මේ පීසි පරීක්ෂණය පොසිටිව වෙන්න පුළුවන් එයින් අදහස් කරන්නේ නෑ සෑම විටම තමාට තවමත් මේ රෝගය තියෙනවා කියලවත් ලයි වෛරසක නැත්ත සජීවි වෛරසක රෝගයාගේ ඇංගයි තුළේ තියෙනව කියලවත්. මොකද අපි මේ පරීක්ෂණෙන් ටෙස්ට කරන්නේ වෛරස්ස එක ආරෙන්නේ කියන කොටස ඒ ආරෙන්නේ කියන එක වෛරසය මැරුණට පසුවත් අපට අපේ මේ පරීක්ෂණයට අසුවෙනවා. ඒ නිසා සහර ගොඩක් වෙලාවට අපට සාමාන්‍ය රෝගයකට රෝගය හොඳටම සුව වුණට පසුවත් පක්ෂය පසිටි වෙන්න පුළුවන් ඒ නිසා අපි සාමාන්‍යෙන් එකසරැ එකවරක් පසිටි වුනාට පසුව නැවත නැවත මේ පරීක්ෂණය සිදු කිරීම අවශ්‍ය වෙන්නෙ නැහැ මොකද ඒකෙන් අනිසි භියක්ෂහ මිස් ඉන්ටර්ප්‍රටේෂන් එකක් මේ ටෙස්ට එකෙන් එන්න පුළුවන් වසංගත තත්ත්වය තවම පහවෙලා නෑ. COොD-19 තවමත් අපි අතර ඔබාතර තිබෙනවා. එතින් එනිසාම මේ අව වසරදී අමතක කරන්න එපා ඔබේ සෞඛ්‍යාරක්ෂක පව විශේෂෙන්ම මාවරණ පැළදීම, ඔබේ සමාජ දුරස්ථභාවය එවිතරක් නෙමෙ. දෙයක්ත් නිතරම පිරිසුදුව තබා ගැනීම මේ කියන කරුණුකාරණක් කිහිපයම. ඔබේ ජීවිතේ පුරුද්ධක් කරගන්න අපආරාධනය කරනවා. ඔබට විශේෂයෙන්ම ඔබේ වගේම ඔබේ ආදරණියන්ගේත් ආරක්ෂාවේ සෞඛ්‍යාරක්ෂාවෙනුවෙන්. අමතක නොකර පිළිපදීතු සෞඛරින් තිරිිකිහිපියත් එක්ම තමයි අපි අදට ආල්බෝ්‍යවා තුළින් සමුගන්න. ලබර සතියත් හරියටම ඒ දහස්තුනට ඔබව හමුුවීමේ බලාපොරොත්වෙන්. ඔබට සුබ සතිය අයිබෝවා.